කියන්න. කවුරු කියලා හිතාගෙන දුවේ මනමාලකම් කරන්නේ? මනමාලෙක් කියලා හිතාගෙන. එහෙමද? ඔවුනේ. මනමාලයා හදිසියම කතා කළේ අද මනමාලකම එනවා කියලා. ඇත්තටම ඔයා අද එනවද? ඔව්. දැන් සෑහෙන දුර ඇවිත් ඉන්නේ. පරිස්සමට හිමින් එන්න. මම බලන් ඉන්න. මං ඉන්නේ තව වැඩකටත් එක්ක. ඒ නිසා මං ඉන්නේ විත්තිය නංගිටවත් කියන්න එපා. හා. තියන්න. බයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මනමාලයා මග නේද? මේ දැන් ගිහිල්ලා ඔය පහන තියලා බාත්รูම් එකේ තියනවා මගේ රෙදි ටික. හරිද? ගිහින් ඒ ටික හොදලා දානවා. නැත්තම් දන්නවනේ ඔය විගඩන් සේරම ලියලා ගහනවා මේ මුළු ගේ පුරාම කැලපතර. හ්ම්? යන යන. යනවා ඉතින්. මොනවද බං ඔච්චර හොයන්නේ? උඹලා හොයන්නේ ඉදි කඩුවක්ද? ඇග්‍රීමන්ට් එකක් නේ. මොනවද ෆියෝනා මේ ගෝතම් බරෝඩි ගහන වගේ බෙහර බෙහර පෙරල පෙරල හොයන්නේ? අමාගේ ඇග්‍රීමන්ට් එක තියෙනවද නැද්ද? පේන්න තියෙනවනම් හොයන්නේ නැන්නේ මිස් දයන්. පේන්නේ නැති නිසානේ හින්දා එයා අහිංසක අසරණ ලීලාවෙන් දොට්ට බහලා යන්න ගියා. නිකමට හරි මං ওই වගන්ති දැම්මනා මගේ බිල්ලෙන් අල්ලලා දොට්ට දාන. මේ ඒක නිකන් හරි මං කිව්වනම් මොකද්ද මලා මහත් වෙන්නේ? ඔයා කිව්වනම් නේ. ඔයා කිව්වනම් වෙන්නේ එන්න මෙහෙම බිල්ලෙන් අල්ලලා ඇදගෙන ඇවිල්ලා ඈ අමා සැරයි ඒ වගේම රසයි. මුගේ ඔෆිස් එකේ ප්‍රොසීඩියර් එක දන්න මිනිහෙක් එහෙම ආවට ගියාට ඔකට හොරගම එයිද? ඒක තමයි මිස්ටර් මහේන්ද්‍ර මහත්මය මේ කල්පනා කරුවේ. සමහර වෙලාවට ඉතින් දයාන්ට නොවටින එයාපු මිනිස්සුන්ට වටින මොකක් හරි දෙයක් ගෙනියන්න ආවෙන්නත් බැරිනේ. මොකද කියලා අපි ඔය ටික තස් කළා මිනු.
බෑන්කාරයා. මේ අමාගේ ඇග්‍රිමන්ට් එක නැති වෙච්ච එකට ගඟක මූදක වයින් හදනවද දන්නේ නැහනේ. උන පොඩක් කතා කරලා බලහල්ලකෝ. බලහ. ඔමිසදයන්. ඔකෝම තියලා තුන් දෙනාම හිරුගේ කාමරට එන්න. මොකෝ? හිරුගේ රූම් එකට එන්නලු. අම්මාට පුතාත්තා වඩපු මම යකුණු පුදොදොල් වගේ වැඩේ සිතූ පැතූ ඉදිරියටම ඉෂ්ට සිද්ධ වෙන්නයි යන්නේ. මොකද්ද මල මහත්තය වැඩේ? වැඩේ හා ඒක වැඩිහිටියන්ගේ කතාවක්. පොඩි හිටිය වෙච්ච උඹට ඒක වැඩන්නේ පාඩිය වැඩක් කරගෙන ඉඳපන්. බලනවා සිරිමල්ලේ ඇග්‍රිමන්ට් එක මෙන්න මේ කාමරේ තියනවාද කියලා. හිරු නැති වෙලාවේ එයාගේ ටේබල් එකේ ෆයිල් එහෙට මෙහෙට ඇදලා මොකක් හරි අවුලක් වෙයිද දන්නේ නැහැ නේ. ඌගේ කියලා හිතාගෙන හිටියට මේ හැම බිම් මඟලකම මගේ. නිකරුනේ මගේ ලේකෝප කරන්නේ නැතුව කිව්ව වැඩේ කරනවා මල. ඒකයි බෑව මන්නිකම් මේ කටකහනෝට වගේ කිව්වේ බලු.